I'm <laughs> sorry. සමන්තා චක්කබාලි සුුවත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවෙන කාලු අයං භදන්තා ධම්ම සබෙන කාලු අයං භදන්තා ධම්ම සබෙන කාලු අයං භදන්ත නමුටස්සෙ භගෙවෙතු වරහතු සම්ම සම්බුද්ධස්සේ නමුතස්සෙ ভাගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙෙතුෝ අර හතු සම්මා සම්බුද්ධස්සේ

්‍රඥානාාලිකාවස්සේ විකාසනය කරන මේ ධර්මානු ශාසනාව ශ්‍රභණය කිරීමටයි මේ සැදහැති පින්වත් හැමදනාම දැන් බොහෝම ්‍රද්ධාවෙන් සූදානංව සිටින්නේ. අදා අපේ ධර්ම දේශනාවහි දායකත්වය භාරගන කටයුතු කරන්නේ. අද දිනට විවාහ සංගස්තර යදෙන පානදුර සෝමානන්දමාවතයේ පදිංචි දහමට ලැදි පින්වත් දෙපලක්වන ඉන්ද්‍රසිර අතිරත්න මහත්මා සහ ඒ මහාත්මනය ඇතුළු ආදරණය දියණනිවරුන් වන සොනාලි ලිනාලි ජිනාලි යන තිදෙනත් ඒවාගේ මාද්‍රණීය බෑනාවරුන් වන චමිල ශශීතපලටත් ඒවාගේ මාදරණය මිනිබිරියන් වන චනායා සිල්වා ඒවාගේ චනුල්ල්‍යා සිල්වා දිනුගි සමරණායක සහා ආදරණය මුණ බුරාවන දිනුද සමරනායක. මේ දර්මුණුත් සම්බන්ධ කරගෙන එක තුකරගෙන බොහෝම ්‍රද්ධාවෙන් සිද්ධ කරන ධර්මදානම පින්කම බලාපොරොත්තු වන්නේ ධර්ම දේශනා සිද්ධ කන ස්වාමිල් වහන්සේ ආශිර්වාද කරන්ටත් සුජීවත්ත සිටින ්‍යාතීන්ටත් හිතවටුන් තත් මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගිසුව සම්පත්තියල බේවා මේ පල්ලවස පත්වනු පියවරුන් දෙපළටත් ඒවාගේ මෑනිවරුන්ටත් සහෝදර සහෝදරියන් ඇතුළු වර්ග පරම්පරාාවමියගේ සිහි කටයුතු සියලු ඥාතීන්ට මේ භවගමන සුවපත්කරගැනීම සඳහාමේ පුුණි චක්ති අනුමෝදන් වේවා සියලුදනාට ඉක්මං භවේකදී තාමත් කෙටිකාලයකින් සැපස් සහගතපති පදාවෙන් පහසුමාකාරයට චතුරාරි සත්්‍ය ධර්මය අවබෝධ වේවා කියන තුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන ධර්මදානමේ පින්කම. පින්නතුන් මාතෘකාවයටට සඳහන් කල තිබෙන්නේ පරාභව සූත්‍රය ඇසුරු කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න පුළුවන්නන් හොඳයි කියන කාරණාව තිංගයනූ පිරින්නතුනී අද ධර්ම දේශනාවෙහි මාතෘකාවට ගත්තෙ පරාභව සූත්‍රය. පිරිත්පුත්වහන්සේ තුළත් එකන පිරවානාපොත්වහන්සේ තුළත් මේ පරාභව සූත්‍රය පිනතුන් දකිනවා ඒවාගේෙන් පින්නතුනි සූත්‍රපිටකේ ගත්තහම සුත්ත නිපාතය තමයි මේ සූත්‍රයේ තිබෙන්නේ. බුදුහාමුදුරුව දේශනා කරනවා සුවිජානූ භවංහෝති දියුණු වෙන කෙන මේ ලෝකෙ පහසුුවෙන් දැන ගන්ට පුළුවන් සුවිජානු පරා බවෝ පිරිහෙන කෙනත් මේ ලෝකෙ පහසුවෙන් දන ගණට පුළුවන්. ධම්මකාමෝ භවංහෝති ධර්මයට කැමිති කෙන පින්නතුනි දියුණු වෙනවා දම්ම දෙස්සේ පරාභහෝ ධර්මයට දේශ කරන්න කෙන පින්නතුනි පිරිහෙනවා. තුකට පරාභව සූත්‍රයට පින්නතුනි උපත්ති කතාාවක් තියෙනවා. මොකදද මේ සූත්‍රයේ දේශනා කරන්ට හේතුනු කාරණාව තමයි පින්නතුන් දන්නවා දෙවියන් ආරාධනා කළේ බුදුරජාන් වහන්ස මංගල කරුණු මොනවාද කියා දේශනා කරන්න කියලා. එතකො බුදුහාමුදුරුව පින්නතුනි මංගල කරුණු දේශනා කලා. පස දෙවියන් කල්පනා කලා මංගල කරුණු කියල කන දියුණුෙන දියුණු වෙන දොරටු, අපි බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවාට පිරිහෙන දොරටු අපි හාගත්ත නෑනේ. එනිසා බුදු හාම්දුරන්ගේෙන් අහගන්ටෝනි පිරිහිෙන දොරට මොවාද කියලා. අන්ඩ එ නිසා මංගල සූත්‍රයේ දෙසූ දවසට පහුවදාම තමයි දෙවියන් පින්නතුනි බුදුරජාන් වහන්සේ ආරාධනා කළේ, පරාභාව නැත්ත මේ පිරිහ මේ දුරට දේශනා කරන සේකවා කියලා අනිත්්‍යක පින්නතුනි මේ පරාභව සූත්‍රය කියන්නේ අවිජහිත දේශනාව අවිජහිත කියල කියන්නේ කිසිදු බුදුුවරයෙක් විසින් අත් නොහරන සූත්‍ර වලට කියනව පරාභ සූත්‍රලටකෙන අවිජහිත සූත්‍ර කියලා කිසිදු බුදුුවරෙක් විසින් අත් නොහරන සූත්‍රය ඒ තමයි මහාසමය නැමේ මහා සතිපට්හාන සූත්‍රයේ සිද ුදගෙක් විසි පිනතුනි අහරරින්නෑ. ඒවාගේ මහා මංගල සූත්‍රය ඒත් කිසිද බුදුගෙනෙක් විසින් අතහරින් න්නෑ. ඒවාගේම ධම්ම චක්කප පවත්තනත්‍රය කිසිදු බුදු කෙනෙක් විසින් අතහරින් න්නෑ. ඒවාගේ මීලංඟට පරාභව සූත්‍රයත් මතගතියාගන්ටෝනේ මේ ලෝකට පහල වෙන සෑම් බුදු කෙනෙක් ම දේශනා කන සූත්‍රයත්තමයි පරාභව සූත්‍රය පෙන්වන්නේ. කිංසා මේ පලවෙනි ගාථාව කියනවා ධම්ම කාමෝ. දසකුසල ධර්මයට කැමෙත්තැනැත්තා භවං හෝතී ලෞකික ලෝකෝත්තර සැපතින් පින්නතු නිවර්ධනය වෙනවා. දම්ම දෙස්සේ පරාවෝ ධර්මයට දේශකරන්න කෙන පින්නතුනි පිරිහෙනවා. අපි කියන හැදන ගහ දෙපෙත්තෙන්දනය කියලා. සහරු කියන අපි වැරදි කරන්නේ අපේ පාඩුව අපිඉන්නේ අපෙන් කාටවත් කරදරයක් නෑ එනිසා මොකොට ද පන්සලන මොකට දන්නේ මොකොට සිල්ගන්නේ මොකද බාවනා කරන්න කියලා. පින්වත ඇත්තු අලුතිං පින් කරන්න හැ නමුත් කරන්නේ මොකදද අකුසල් කරන්න එත් නැහැ නමුත් වෙන්නේ මොකන්දර පෙරකරගත්තු පින විතරක් භුක්තිවෙදලා භුක්තිමදල ජීවත්වලා පෙන් එකක්ම් මැරල යනවා.ඒක පෙර සංසාරික ජීවිතය කරගත්තු පින්තියෙනවනිට ඒ පින තමයි පින්නතුනි බුක්තිවිදන්නේ නමුත් ඔහු අලුතෙන් පිනක් රැස්කරගන්නට බලාපොරොත්තුවක් නෑහ. ලවක ක්ෂ දවක් ුදුහරන් හවේ කෙන්සෝ සොචිනෝ සුකමා වහතයි. බුදුහන්නේ කුමක් පුරුදු කිරීමෙන්ද සැප ලැබෙන්නේ කෙ ඇහවා ුදු හදුු වදාළේ දම්මෝ සොචිනෝ සුකමා වහතයි ධර්මය පුරුදු කිරීමෙන් තමයික ව සැප ලබෙන්නේ. සෝතානු දත කියල සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේද බුදු හාමුදුරු වදාලා මේ ලෝක මහණනි බිනිස්තු ධර්මය ඇහුවත් සමහර සිදුරු සොය අදහසින් බණහනවනං. ඒවාගේ වැරිසව අදහසින් බනහනවන එඇත් හට අර ධර්මස්ශ්‍රවණ තුළින් රස්සන කුසලේ පිනවතුන් රැස්වී නැහැ. ඒ කියන්නේ ඔහු කොවෙලාවෙත් එකනේ. අර කුසල ධර්මතුින් ඔහුට ආර්මාර්ගයට එන්න බෑකි බදු හදුු දේශනා කළලා. බනහනවතමයි බණහනවගේ පේනව නමුත් අර කුසල දහම් තුලින් ආර් මාර්ගයට පෙන්න්නවතු ෙන්න්න ැහ. හ ද ස ත්‍රයේද බදු හදුරු පැදිිරනු මේ ෝක ැ සමහරු කියන එකක්නේ පින්නතුනි අපි බනහනවා භාවනා කරනවා. ඒනවාට කෞදදන්න හාමුදුරුවන අපිට මැරණකොට මේ මතක් වේද නැද්ද කියලා සමහරුහම කියනවා. පින්නති බැරණකොටට මේවා මේ බනපද මතක් කුනත්තකයි නොවනත්තකයි තමන් කරගත්තු කුසලේ තමන්ට පින්නතුන පිහිට පිණිස පවතිනවා. හැබැ එවෙලාව කරන කුසලේ සද්ධාාවන් ගෞරුවයෙන් පින්නතුනි කරන්නටඕන. භාගතුන්හන්සේ වදාළ මේ ලෝකයේ කෙනෙක්කින් ඔ පින්නතුනි හොඳට බනහල ධාරණය කරගෙන ඒවාගේ සහරු බන ලියාගන්නව මේ කොච්චරක දෙයක් කළත් පන්නතුනනි අවසාන මොහොතේ ඒ තැනැත්තට ඒ තවන් අප එක බණපදයක්කත් මරණසාසන්න මුොහොති මතක් වෙන්න. අසීයෙන් සීමමුලා වෙලා පින්නතුනි මරණයට පත්වෙනවා. අසීයෙන් සීමමුලා වෙලා මරණයට පත්වලා මේඇත්ත උපදිනව අන්‍යතර දේවනිකායි. එත දේනි වල් කන පින වස්සවලාක දෙවීන්නේ සීතවලාක දෙවීන්නේ උන්නවලාක දෙවන්න ද වසවලා දෙවියන් කැමති වෙස්සට. වැස්ස වහිනමනං වැස්සිං සතුරනු දෙවන්ටිකන වස්සවලාක දෙවියෝ කියලා. සීතලින් සතුන දෙවියන්ටිකෙන සීතවලාාක දෙවියෝ කියලා. හිලාස්ේ රක් සතුරන දෙේවන්ටෙන උන්නවලලාකදේ තමයි පින්නතුනනි අනන්නතර දේවනි කායිවල්. එතකට මෙහි උපදින්න කවද මනුස්සලෝකදී, බනහාපු එහත් ජීවිතය අවසාන කාල පින්නතුන එක බනපදයක්කත් මතක් කරගන්න බැරි වෙච්චය. දැ එතකොට අන්‍යතර දේවනි කායේ වස්සවලාක දෙවිය කලරි සීත වලාග දෙවිය කරළ ඇබදු නාට පස්සේ දැ මේ අත්තට කොහද පින්නතුනි පිහිට සලසෙන්නේ බුදුහාමුදුරු දේශනා කරන මහෙනි ටික දවසක්ටක ලක් ැනකොට ඒ දෙවන්ට දධරමාව බෝධ වෙනවා හැබැ මේ මොක කරන්න පින්නතුනි මනස් ලෝකද හොඳට නහලතියෙන්ට ඕන. දම්ම කාමෝ. ැති ට න දසකුස්සල ධර්මයට පින්නනතුනනි කැමතිවෙෙන්න්නට ඕන. එබුදු කෙනාටයි බවන් හෝතයේ දියුණු වෙන්න්න පුුවන් මතියවෙෙන්නේ. ඉරිස දෙවිිනිි කෙනා තමයි පින්නතුනි හොඳට බනහනව ධාරණය කරගන්නවා නිතර බණ කතා කන්නවා නිතට බන පුරුදු කරනවා නමුත් ඔහුටත්තර අවසාන මෝතයක බනපදයක්ත් පෙන්න්නතුනි මතක් වෙන්න අසිහයෙන් සේමුලා වෙලා මරණයට පත්වෙනවා. තුන් නියට කහම දදාරක් සාව සලතන බුදුධහර දේනා කලා පින්වති රහතන් වහන්සේලා දිවිලෝකට වැඩම කල බණ කියනවා. ඒ බන කියනකොට අන්න එතර දේවනිකා දෙවියන්ට මේ බණ ඇහනෙනවා. ඇහනකොට ඒ දෙවියන් කල්පනාගන්න වනේ රහතන් වහන්සේ දේශනා කන සූත්‍රයම මනුස්සලෝක දියහලා තියනෙනවනි. මට පුරදු සූත්‍රයක්න මේ සාවාමින්න් වහන්සේ කියන්නේ මට මේක අමුත්තක් නෑන කියල වැටහෙනකොට එතනිින් ධමයා බෞද්කර එතනින් පෙන්නතුනි සුගති ගාමී තත්වයට පත්වෙනවා. ඒගේ තබකිනෙක් න්නව පින්නතුනි ඒත් එහෙම හොට බනාහනම ධර්නය කරඟ නිතට බන කතා කරනවා මේ සියල්ලක් මකල්ලා නමුත් අවසාහන මෝතෙක බනපදයක්කත් මතක් වෙන්නේ. අසීෙන් සීමුලා වෙලා පින්නතුනිි මරණයට පත්වෙනවා. සීමුලා වෙලා මරණයට පත්වෙලා ඒත් අරවගේ මන්නතර දේවනිකාකුප දෙනවා. තුංගනයටට කොහොම දාරක් සාවසලසනි බුදු හාහමුදුරු වදාලා පින්නතුන් දන්නවා මාසෙකටක වතාවක් පෝයදවසට දෙවියන්. සුධර්මා කියන දිව සභාවට පින්නතු න එකතු වෙනවා එකතු වෙලා තතාගතයන් වහන්සක ධර්මය සාකච්ඡා කරනවා ඒ සාකච්ඡා කන්නකොට අරන්න තර දෙවෙනිකෑ දෙවියන්ටේ ධර්ම සාකච්ඡාව වහෙනවාඇනකොට දෙවියන් කල්පනා කරනව කතා කරනවා මේ රහතන් ව දෙවියන් සාකච්ඡා කරන මේ ධර්ම සාකච්ඡාව මනස්සු ලෝක ද හලා තියෙනවන. මට පුරුදු ධර්ම සාකච්ඡාවත් මේ කරනි මට මේක අමුත්තක් නෑණ කෙල වැටහෙන කොට එතැින්ම ධර්මයා බෝධ කරගෙන එතනිින්ම සුගති ගාමිතත්වයට පත්වෙනවා. අන්ති මතර වවිනි බුදුහහාර දේශනාකරන එත්ත එහෙමයි පෙන්න්නතුනි හොඳට නහනව ධාරණය කරගන්න එතට බණ කතා කරනවා හැබැයි මේ කොච්චර දේවල් කළත් අවසාන මොත්තය පින්නතුනි අසෙන්න්තමය මරණයට පත්වෙන්නේ. ඒගන කරපු පින්කං අහපු බන එක බනපදයක්කත් මතක් වෙන්නේ. හැබැයි. දු හාදුර ේශනා කරන බඳද කෙනන අසීයෙන් සීමලා වෙලා මරණයට පත්තුනත් අන්න්‍ය එතට දේවනිකායි එක්කො වස්සවලාග දෙවියයක්ක් ඩ සේතවලාග දෙදිවිය කර යාාදිීවසිෙන් උපදෙනවා. එ දුනාට පස්සේ කල්පනා කන්නව කතා කරනවා පින්නතුනි කොහොමද තමන් එක්ක මනුස්සලෝක දෙකට පින්කරගත්තුවයි දිවි ෝකෙ එකම හම්බ වෙනවා.ඒට මොනගැහෙනවා. ඒ මොන ගැවුණනා ම තාගන්න කුම ද යාලුවට මතක මනුස්ස ලෝකෙන් කාලි අපි දඳදුන්න. සිල්ගත්ත බනැහුව බාාවනා කලා ආනෙ විදියට අර මනුස්සලෝකදි කරගත්තු පින්කං පෙන්න්නතුනි දිවිලෝකදි මතත් කරගන්නවා. මතක් කරගෙන එතනින්ම ධර්මාව බෝධ කරගෙන එතනිින්ම සුගති ගාමී තත්ත්වයට පින්නතුනිි පත්වෙනවා ය බලන්න මතක තියාගන්න මනුස්සලෝකද බණහනකේ තියන වැදගත්ම මුසලෝකති බනහනකතන ලාබේ තමයි පින්නතුනිි ඔය. එනිසා බුදුහාමුදුරුවන්ගේ කාලේ, හිටියනි ම මහනාම සාක්‍යව සාක්‍යවන්සේ උපාසක හත්තේ. දවසක් පන්සලටඇවිල්ල මහනා මහනවා බුදුහාමුදුරුවනේ. මම නිතර ඔබහන්සේ බලන්නේන දවසකට පන්සලට කිඹුල්ලත්නර හරහා තමයි එන්නේ නවත් බුදුහන්න්නේේ මේ කිුරල්ලත්තුර ජනාකීර නගරයක් නේ. හරීයට මේක ක්‍රියන්තුර වෙලා මිනිස්සු මැල්ල මංගෙනකොට ම දකිනවා. මටත් බයත්වයෙන බුදුහාමුදුරුවනේ මේ ඔය පාරෙන වෙලාවක බැරිවෙලාවක් මේ හදිසිේ වි තිනු ට පස්ස ුදහන්න්නේ ොද වෙන්නන්නේ කෙ ල්වා බුදුහර දේශනා කළා මහනාම ජීවිතය නිරන්තර පුරුදු කරල තියෙන කුසලේනම් මහ පාරි මලත් ගගේ මලත් මුහු දෙමලත් ඉස්මතු වෙන්නේ කුසලේෙක්වා එක බැරන තනුව පෙන්න්නතු නිළඟ භවය තිරණය කරන ඉන්න කාලය කරගත්තු ඒ කුසල යනුව නැතන් කුසලා කුසල කර්මණුවය පෙන්න්නතුනිඊළඟ භවය තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ මහනාම ගෙදරගේ ගීල කල්පනා ක ඊට පහහින් දා පපවවෙ එ බදුහරන් හන දහ දරුවන්නේ මහ ඇහවේ තුනරුවන්ට ආදරයේ තියන මම තුළඩුවන් කෙරෙහි නැබුරු සිතක් තියන මම බැඩි වෙලාවත් එක්ෙන්ට එක්ලලා මහ පාරි මැරුත් බුදුහන් මගේ ඊළංඟ භවවිට මොදවෙන්නෙ ලෙලවා බුදුහර වදාල මහනාම මතක තියාගන මේ නැගරෙහිර පැත්තර නැමච් ගහක් තිෙනනවා ඒග ැලති නැගිටට පැත්තරෙන ලොක්කාවත් හ වැටන ො පැතර දෙ කියෙලා බදුහනේ වැඩිපුරන බරලති නම් ැගෙනන පැතරන හොළඟක් කාවතරන පැතරම කිවා. ඒවගේ තමයි මහනාම ඔබේ හිත වැඩිපුර ැුර විලාතිෙන තුනුගේ පැත්තරන ජීවිතයට මරණය කොහංාවත් වැටි හොඳ පැත්ට කිවා. ජීත රය කොහං ආවතරන්නේ හොඳ පැත්තට කි්වා අනබාන පින්නතුනි ධර්මයේ පොරුදු කරපු කෙනාට ගගේ මුහද මලත්. නෙවෙයි පින්නතුනි ප්‍රශ්නිතියන ඒත් අකරගත්තු කුසලේ තමයි එදාට බලවත් වෙන්නේ. එදාට පෙන්න්නතුනි බලවත් වෙන්නේ කෙලකැන්නේ කුසලේ තමයි පෙන්න්නතුනි වැදගත් වෙන්නේ. බුධාර් දේශනා කනො කරුණු පහකින් යුත්ත වූයේ ධර්මය ඇසුවත් කුසල ධර්මේ තුළින් ආරමමාර්ගයට බැසගැනීමට නොහැකිව කරුණුතිය පැත්තිල ප වන්නේ තමයි පළග තමයි කතාවට පෙන්න්නතුනි පරිභව කරනවා. දෙවිනි එක තමයි ධර්ම කතකයාට පරිභව කරනවා. තුංගනික තමයි තමාට පෙන්න්නතුනි පරිභව කරගන්නවා. ඒගේ මතනක තමයි එකඟ නෝ සිතිං පින්නතුනි හු දර්මයහන්නේ. පස්සනක තමයි නොනුවනිින් තමයි පෙන්නතුනි ධර්මය මිහි කරන්නේ. නොනුවින් තමයි ද එකනි නුවනි මිනිි කට බෑන පින් ඇ හගක් සිදුර සොයන දහසිංක් ොලව බහන්න යවාගේම කතාවට පරිභව කරනවා ඒ අදී වසයෙන්. ර්‍රති බුහර දෙවිනි ගාථාව විදිී පරාභව සූත්‍රය දෙබිනි ගාථාවේ බදුහරු දේශනා කරනවා අසන්තස්ස පියාහුන්ති සන්තේයන කුරු තේපියන්. අසතං ධම්මන් රෝජේති තම්පරාභවතුූ මුකක්. එකන්නේ අස්ස සද්ධර්මයට අකමැති පිරිහීමට පැමිණණ පුච්පුරෂයටට අසන්තෝ අසත්පුරුසයෝ පියාහොන්ති පිය වෙනවා. සන්තං බුද්ධාදී සත්පුරුෂයන් කරෙහි නකුරු තේපියන් ප්‍රිය කරණ නැෑ. අසතක් ධම්මන් රෝජේතති අස පුරසියන් මි්‍රිද විත්‍ය දෘෂ්ියන්ගේ ධර්මය තමයි පින් රුචිකරන්න පන්නතුනනි හෝ තම් පරාභවෝතෝ මුකන් මතක තියාගන්න පින්නතුනි මේකත් පිරිහීමි ලක්ෂණයක් පිරිහීමි දුරොටුවක් පිරිහමේ මුොකයක් පින්නතුනි එතකොට මෙතන කියන්නේ සද්ධර්මයට අකමැති පිරිහීමට පැමිණ පුද්ගලයා අසත් පුරසියන්න්නම් ප්‍රියවනව නොත් පුරෂයන් පින්නතුනිි ප්‍රියවෙන්නේ අසත් පුරුසේ ගරු කරන්නේ මිත්‍යයා දුෂ්ටිකයන්ගේ දහමට පෙන්න්නතුනි. දැන් අසත් පුරුසයන මහදන සිටුවරය අසත් පුරුසේ ඇසුරු කලාාන. අසත් පුරුසි ඇසරු කොල්ල මහදන සිටුවරයා සුඩාවට සූදුවට මේවට පුරුදු වෙලා ඕ තමන්ග ජීවිතයේ පවා පෙන්න්නතුනි අනාත කරගත්තන මහා දන සල්ිතන කතම මනිස්ස කෝතන ලංගවෙන්න පෙන්න්නතුනිේ එක මතකතයාගන්ටෝඩ සල්ලිතියනක ඕෝරතරං යාලුවඉන්නවා. නමුත් ධනේ ැව වූ දවසට කාලුවක් කන්නේ. අන්තිවට මහදන සිටුවරයම මහපාරට වැටුණා. මොකක් ඇස්තුර අසත් පුරුසි ඇතුරු කර පොනිසා. දවස් බදහාමුදුරුව මහදන සිටුවරයට පිටුවරයට ඇසිටුවරිය පෙන්නලලා විික්්වන් හදලකෙන මහණනී ඔය මහදන සිටුවරයා මුල්කාලි හම්බ කරපු ධනේ හරියට කළමනා කරයක් කරගත්තනං. මේ නගරේ ප්‍රධන සිටුවරට පත් න්න පුළුවන්ගැප දෙිපනයක ව. ිීහි ඇැහල පැවදු න හත් වෙනත් හු පි තිිුණන කියකි්ව. නමුත් අද අසත්පුරුස ඇසුරු කරලා මහ පාරයද දිසිග මංගජනවා කොමහදන සිටුවවර වු බලන් පිු බි ද. අජාසත්ත පිරිහුණේ අසත් පුරුස දවදත්තැරුම් ඇසුරු කල්ලනි. බුදුහාරු දෙශනා කරනවා මහනි දැනගන්නකුව කරුණු සතරකින් යුත්ත වී අසත් පුරුසයා කියලා. ඒ තමයි, අනුන්ගේ යම් අගුණයක් වේද අහන්ට ඕනෑ පිනතුි පැනල කියන්නේ. අනුන්ගේ අගුණත්තිය අහන්ට ඕුනෑ පැනල කියන්නේ ඒ එක දනගන්න පිුත් අහත් පුරුසේ කියලා. ඒවාගේ අනුන්ගේ යම් ගුණයක් වේද කවදාවත් පිතුු ප්‍රකට කරන්නේ. ඒක කියන්නේ නෑ. ඒක දැනගන්න අසත් පුරුසේ කියලා. හතලි කාරණාව තමයි තමන්ගේ යම් අගුණයක් වේද ඒ කවදාවත් පිඳ තුනි ප්‍රකට කරන්නේ. ඒ සඟ වනවා එ අගුණයක්නේ තමන්ගේ යම් ගුණයක් වේද ආන්ටෝෑ පෙනතුනි පැනලක කියන්නේ තමන්ගේ යම් ගුණනියක් තියනන් එක තවත් කෙනකුට පෙන්න තුනි පෙනවන එක දකින්න පුළුවන්නේ ඒක සමට ඇඟෙනවනි නමුත් මෙතන ඔහුකරන්නේ මොකක්ද තමන්ගේ ගුණයක් වේද අන්ටෝනෑ පැනලක කියන්නේ ඒ දැනගන්න අසත් පුරසේ කෙල බුදු හාමුදුරු දේශනා කරනවා. ඟ තුංගුණනි ගාතය භාගතුන් වහන්ස වදාලා නිද්ධාශීලි සබාසීලි අනුට්ඨාතාච යෝ නරෝ අලසෝකෝද පඤ්ඥානෝ තම් පරා භවතූ මොකං. ය නරෝ යම් මනුස්සෙක් නිද්ධාසීලි නිදන සුළු වේද. සබාසීලි පිරිසක් රැස් කරගෙන එකට කතා කරන සුළු පුද්ගලයෙක් බවට පත්වේද. අනු්ඨාතාච උට්ටාන වීරයක් ඔහුතුළු නැත්තේ ද අලසෝ අලසද කෝද පඤ්ඥානෝ ක්‍රෝදයම ලකුණකොට බහුලො කොට හු වාසය කරන මනන් තම්පරා බහුතෝ මොකං මතක තියාගන්න පෙන්න්නතුන එක පිරිහීමේ දුරටුවක් කියන එක මෙසි අල්ලම. නිද්දා සීලී නිර්ධන සුළු ගති ඒ කියන්නේ නිදන් එපා කියනක නෙවෙයි යම් කසි කෙනෙක් එලි වෙනකම් එකන්නේෙ දවල් වෙනක නිදාගන්න මන. බුදියන්න හොඳන පිඳ දිකොට පිහිෙනවන දවල් වෙනකං නිදියන ගිහිියා හෝ වේවා පැවිද්දා හෝ වේවා අනිවාරයෙන් පින්නතුනි පිරිහෙනවා එහෙම නිදිනකොට ගෙවල්වලටත් හොඳනෑ අපි අමල කියන ගෙවල් මූසල වෙනවා ගෙවල් පාලු වෙනවා ඒ ගෙදරට කිසි සිරියාවක් නෑ කිය අමල තාත්තල කියන්නවිය දරුවනත් මතකතියාගන්ටෝනිේ දවල්නකන් නිදන්ට හොඳ නෑ ඉස්ටියක් වුණත් පන්න තුනි පච්චා නිපාතිනය කන්නේ කවුරුත් ගෙදෙන නිාගතට පස්සතම ස්ටි නිදටයන්ටෝනනි ගවල් ජන දුරල් වහ ලයිට් නිවල සේවක සේවිකාව කෑවද බිව දක්ම කෑවද බිව්වද මේ සියල්ල හොල බලතමයි පෙන්න්නතුන නිදන්ටයන්ට ඕනේ ඒවාගේම පුබ්පුුට්හාායි පුබු්ටහායි කළගැන්නේ ඉස්ටියක් වුණාම සියල්ලට පෙරපින්න තුනි අවදි වෙන්ටෝනේ සිරුධනාට පෙරවදිෙන්ටෝනේ නතකොට බුදුහාමුදුරු දේශනා කරනවා ඒ තැනැත්තට දෙවුණු වෙන්න පුලුවන්කම තියෙනවා. ඒ ගෙදරට පින්නතුනි මහාබුදුමාකා රපිකි වෝ සිරියාවක් තියෙනවා කියලා. ඊට පස්ස බුදුහර දේශනා කළ අලසෝ ගිහි කාම්බෝගීඉන්න සාදෝ කාම්බෝගි අලසෝ ගිහියා පින්නතුනි කොහොත් හොඳන ලසෝ ගිහි කාම්බෝගීඉනසාදූ. සාකෘත පනිිවරේ කියන උද්දේ මේනෙහි සසිද්්‍යන්ති කාර්යානීන මනෝ රතයි. ැහි සුත්තස්ස ංහස ප්‍රවිසන්තිමකේ මොග. උදද මේන හිසිද්ධන්ති උත්සාහෙන් තමයි පිනතුන සියලු කටය ුසිද්ධ වෙන්නේ. කාර්යානීන මනව රතයි සිතිවෙලිවෙලෙන්න්නෙ වෙයි. උත්සාහයෙන් ඒ උස්සානම සිතිල තිබුණුත්තමයි පිනැතුන කෙනෙකුට දුණු වන්න ලුවන්. නැහි සුප්තස්්‍ය සිංහස්ස ප්‍රවිසන්තිමකේ මග නිදන් ඉන්න සිංහයාගේ කටට මුවවිල්ල පණින්නේනේ. පිනතුන් දන්නම මේකුුණක් විකුණලා. මේලෝකේ බුද්ධකාලය පින්නතුනි දෙියවුණු වෙච්ච මනුස්සයෙක්කිටියා. අලස නැතුව කම්ම මිනිස්සුන්ට පින්නතුනි පින් නැතුව නෙවෙයි ඒ පින මතුකරගන්න මිනිසු දණ්ඩින සමල්ලාවට හැයි ඒ පින මතුකර ගත්තත් සමහරුව තුගර ගත්තු පිවිතරක් භක්තිමිදවාව අලුත්තෙන් පින තුනි පිනකරන්න නව. ඒමත් පිරිසක්කන්නවා. හෙම නෙවෙයි පින මතු වනාට පස්සේ සැප වැඩි වනාට පස්සේ තමන් හිතන්ට ඕනෙ කල්පනා කරන්නට ඕනේ මට මේ සෑමදයක් ලැබුණ පිර පින් නිසාහිනිසමේ ගවෙන පිහලට හරිියනම අලු පින. බුදුහරු දේශනා කරනවෝ පින්නතුනි සූත්‍රයක් පලූප ජීවී පුද්ගල සූත්‍රයේ කියලා. එදි භාගතුන් වහන්සේ වදාලා පුද්ජලය හතනය කියන්න උත්්ටාන වීරෙන් ජීවත්වෙනවා කරම්පලෙන් ජීවත්වන්නේ උට්ටාන වීරෙන් ජීවත්වෙනවා. එක කියන්නේ දවසට හම්බ කලේ දාහද දාහමක කෑවබව පිනතුති ඉවර කලාා අර පෙරපිනක් තියෙනව වන ඒක පිනතුනි වතුකරගන්න උත්සාාවන්ත වෙන්නේ. එකග උත්්ටාන වීරෙන් ජීවෙනවා නමුත් කරම්පලෙන් පිින්නවන ජීවත්වෙන උත්සාහයක්න. නැක්කින්නවා කරම්පලෙන් ජීවත් වෙනවා නමු උත්්ානවීරෙෙන් පෙන්න්නවතුන ජීවත්වෙන්නේ. කරම්පලෙන් ජීවත්තනව කළ කිවර අම්මතාත්තා හම්බ කරපු දේවල් තියෙන්නේ අන්න ඒවා තුළ පෙන්නතුන තමන් එක අම්මතාතා හම්බකරපු දේවල්ලොට තුලින් තමන්ගේ ජීවිතේ පෝසනයක ගත්ත මිසක මේ මත් කියියක්කරි හම්බකරගන් ඕනයගෙන කතාමක් සමාරුසිිත්තුල නැ පෙන්නතුනි. ඒකිවි මේ කරම්පලෙන් ජීවත්ව වෙනවා නමු උට්ානවීරෙන් ජීවත්වවෙන්නේ තබ කනක්න්න උ්ටාන ීරු ීව වන කරම්පලන ජීවරා අරියට රාජරාජ මහා මාතර වගේ පෙන්න්නතු එක නමුත්ව කිය දෙයක් නෑ. හතන එක තමයි උට්හාර වීරයෙනු ජීවත්යෙන් නැ කරම්පලනුත් පෙන්න්නතුන ජීවත්වෙෙන්නේ. ඒ කවුදකි වේ. උටාන බීරෙන් ජීවතෙන්ෙන කම්පලින් ජීවත්වෙන්ෙත්න කරු ගැදකවේ අපාගත නිර්ගත සත්වය වගේ පෙන්න්න තුන. දැන් අපපදනු උත්සාහයක්ගන්න බෑ. ිය ගන්නත් බෑන පින්නතුන අන්නතකොට උත්්ාර පිරිින් ජිත් වනත් බෑ කම්මපල ිවත්න මකුත්න. ඒසා නිද්ධ සීලි සබා සලි බුදුහරු දේශනා කලා ඒ එලිෙනතුර නැත්තං යම්කෙසි නිදන කෙනෙක් ඉන්න වනං එකන දබල්ලක නිදාගන්න කෙනෙක් ඉන්න පින්නතු නිවාරෙන් පිරිෙනවා. ඒවාගේ කොයිලාවෙත් බලන්න එකටෙක්කෙන අල්ලගෙන පින්නතුන කතා කරන්න නම් ඒකන කතා කරන්න මාකාල ග කරන න සාහර වව මොක් අදනත්ක්කොහට ගල පිත්න රකගකින්නවා ඒකනේ. කතා කරන්න නිපාකකිෙනනවේ නිකං ඒත් අල්ලාප සල්ලා පෝප දූප ඒවාටතා පිනදු හිත නැමෙන්නේ. ඒවත් පිරිහිඳ දුරටු. ඉළඟට අනුත්්ඨාතාචකිවවේ උත්්ඨාන වීරයක් නැත්තං අලසෝ කියලකෙන අලසනං කෝද පඥ්ඥාන ක්‍රෝදයම ලකුණු කොට බහුලකොට තියෙනවනං ඒ කියන්නේ සමහර කෙනෙක් පින්න තුනි අස්ථානයෙන් නිකන් නිකරණේ කිපෙනවා දෙැඟහකමුලක පය හැපනොත් ආයි පයිම් පාරගා නොයකගටම රිදින්නෙත් තමන්ටමනේ ඒ මිනිසු පින්නතුනි දේශය තමන්ගේ හිතේ ක්‍රෝධය ඒ පිටකරන විදිී ඇතමයිඉතින්ගේ. ඒවාගේම සමරන්ට කරෝදය වැඩි වුණාම් පින්නතුනි කන්නෑකේන්තගේයාම කන්නයන ඒගනනි කෝධගින්න වැඩි වෙනකොට බඩගින්න කියන නැති වෙනවා. යම් වෙලාව කරෝදගෙන නිවුණොත් තමයි ඩගන්න කියනක පින්නතුන ඇතිවෙන්නේ පි්ච වෙලාවටේති ගේලාට අනිත්තුලටරන්න බැරි වැඩත් පින්නතුනි පහසු කනවා ඕන දෙයක් ස්සල පොල ගන්න පුලන් කේන්තිගේ ලාවට අනිත්තුලලාට ඒ කුසන්න හැ. ඒන අ කේන්ත ගියාම ඒ මනුස්සයගේ ගතට ම පුදුමාකාර හයියක් එෙනවා. ඒ හයි අත් එක්ක පින්නතුනි හොන දෙයක් කරන්න පුළුවවා. ඒන වෙන වෙන වෙලාවට කරන්න බැරි වැඩ අර වෙලාට පින්න තුනි පහසුවෙන් කරන්න පුොළුව. මෙබදු කෙන බදුහාන්දුරු දේශනා කළ කරෝධ බහුලකෙන අනිවාරෙන් පිරිහෙනවකිව්වා. හතර ගාතාව දේශනා කන යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගතේ ඔබන පහු සන්තෝන බරති තම්පරා භවතෝමොකං. යෝ යම්කිසි කෙනෙක් පහු සන්තෝ පොහොසත් වූයේ. ජින්නකං ජරාජීරණ තත්ත්වයට පත්ත එච්ච. ගතේ ඔබනං ඉක්මග යොුන් බව ඇති මාතරංවා පෙතරංවා අම්මා හෝ තාත්තා හෝ නභරති පෝසණය කරන්න නැත්තං තම් පරා බවතතුෝමකං අනිවාරයෙන් එබදු කෙන පෙන්නතුනිි පිරිහෙනවා එක කියන්නේ සල්ලිතයෙද්දි චක්තියතියද්දි පුළුවන් කාරකම් තියෙද්දි යම්කුසි දරුවෙක් අම්මතා සලකන් නැත්තං පෙන්න්නතුන ඒ දරුව පිරිහෙනවා. මේ ජීවිතයේ දෙමවපියන්ට සක නැතිවුණුොත් ඊළඟ දෙවිතේ ලැබෙන දෙවපිය නපුරවුණ මකතියාගන්න ඕන සමාරු කියන්නේ අප අමතාත නපුරරි හාදුන කළලා හිතන්න පමේ නිකං නෙවෙයේ සංසාර ජීවිතවල තමන්ග දෙමවපියන්ට නොසලකපයගේ විපාකයේ. පිළු දන්න මේ ලංකාවිටුව පස්වැනියක්බෝ රජ්ජුරෝ තමන්ගේ අම්ම නාවල කවල පෝල ඇතකුණු අතගාල අන්තිමට පස්වැනියක්බෝ රජ්ජුරෝ තමන් ඔටුන්න සෝදකත්ත කියන්නේ ඒම් නාන දගත්තු දිරද වතුරොටි බිරි කලා ග එතු ඒක සල්ලකලු කාශිවායක් ඇටට රජවර සාමාන්‍යයෙන් ඔටුන් සෝධනයේ සෝධනය පිටතුන සුන්ඳ පැෙනින්නේ නමුත් පස්සනනියක් බෝ රජරටනු සේදුවේ තමන්ගේ අම්ම නාදගතු රිරද වතුරටි ිරිලා එකක සැලකව ආශිවාදයක් ඇටියට අනු රජගෙනකුට කොච්චර වැඩ තියෙනවද කාර බොල ජීවි ගත කරනවද එතුමා අම්ම නාාවන්න කාටවත් දෙන්නේ නෙ අන ඳ ඒ පුළුවන් කාරකම් සියල්ල තිබේදිත් ඒ පුළුවන් කාරකම් පැත්තකට තියලා බලපුළුවන් කාරග පැත්තකට තියලා තමන්ගේ අම්මට ප උත්තන හොඳ සැලකු වරදින්න කාටවත් අර මක තියාන්ට දෙමපිය නොසැකූත් ඊළඟ ජීවි දෙමවපිය හම්බවෙේී හැබයි හම්බෙන් අපරු දෙමව්පියෝ ඉර පස පස්සනි ගාතය බදු හාමුදුරු දේශනා කරනවා යෝ බ්‍රාක්්මණංවා සමනන්වා අඥංවා අපි වනිබ්බකං මුසාවාදයන වංචේති තම් පරාබහුතුූ මුකං යෝ යම්කිසිකෙනෙක් බ්‍රාහ්මණන්වා බ්‍රාහ්මණයකෝ සමනංවා ශ්‍රමණයකෝ අන්ඥංවාපි වනිබ්බකං වෙනත් යම් කෙසි අපි ගැන යාචකය කියලා නැති බරි මනුස්සේකෝ මුසාවාදයන වංචේති බොරුවෙන් රවට්ටනවනං තම් පරා බබතෝමොකං එබදු කෙන පිරිහෙනව කිෙව්වා යම් කසි කෙනෙක් ශ්‍රමනයකෝ බ්‍රාක්්මනයකෝ එ යාචක මනුස්සේකෝ රුවෙන් රවටන් එපා හ ොරු රටනකොට පින්නන අනිවාරෙන් පිහිරෙනවා යම්ක සමාරු පින්නතුනි මේ ඇස්පිල් ලංවලින් එහෙම සං්ඥා දෙනවා අද මොකුත් නෑ යන්න ඒ වගේ කතා බුද්ධකාල එහෙම කෙනක් ෙටිය පින්නතුනි කාන්තාවක් එකඒ බැමිණිය බමුණට පින්නතුනි කෑම් බදෙනවා බබන මේ මිදුරට පිටිපස් හරගෙන තමයි කෑමකන්නේ බැමි කෑම්බෙදනකොට බැමණිට පේනවමන ස්තරා රොටුවෙන් එකන උලුවස්සයෙන් එකන ප්‍රධාන දුරටුවෙන් එලිය පේනවා. බුදුහාමුදුරු මේ කදට පින්ඩ පාති වැඩිය පින්ඩ පාති වැඩියට පස මේ බමුණ විිදුරලට පිටිපසරගෙන තමයි කන්නේ දැම් බැමිණි බුදුහාමුදුරුවන්ට බැමිණ බ්‍රාහ්මණයට කෑම්බෙදෙනකොට මේක දැකලා බැමිණ ඔළවුවෙන්ක අද කුත් ය කිය බු හා රන්ටක ඔලුුවෙන් අදම කුත් යන්න කිව. දහරත්ති ලුවවමක මයන්න ැ. සාකවන්සකෙනෙන බුදු හාමුදුරුව සාකවන්සකෙන කොලවුව ඔලුවනට දකල බැමිට බක ක් ගල පින්නවතුන හිනාගිය. ඉති මුණනවලුව මේ කාත්තකද හිනාවේ එකගල බලන්නකොට බදු හාහන්දුරු. අන්තිමට බමුණ කාල තරෝටක තමයි තිබේ ඒට ගහිල්ල පින්නතුන දහන් ද පත්. අන බන්නකෝ මෙමිනි බුදුහන් රැවට්ටුවන් එකනේ ඇස් පිල්ලං වලින් නැත්තං ඒ ඔළිුවෙන්කි ව අදමකුත්න යන්න කියලා. ැනිි සදධාවක්න නමුත් බමනටිු සදධක් තියෙනවාඒසා කවදාවත් අපි එතමකෝ යාචකයකුට නැති බරි කෙනෙකුට පින්නතුු යමක් දෙනකොට කවදාවත් තනි අතින් දෙෙන්ටපා අද දෙකෙන් තමයි එදෙන්ටෝරේ එතන වටනාකම දෙන්නේ දෙෙන පුද්ගලයටනවේ පින්නතුු දෙන දේට දානයට එව තන් දීමනාවට තැන් වටනාකම දෙන්නේ නිසා පින් ඇති බෝසදරුව තිග ගන්ටෝේ හින්ක මනස්සේකුට කෙකුට ඔය හර ව පින්නතුනිි තමන් කෑම අරංයන කෑමට ක ඔපස්සකට ගිහිල කෑම කන්න අරංයන බත්මුල මේ සමලාට පරිත්‍යා කරනව නැති බඩරි හැසක මනුස්සේකුට. එහෙම පරිත්‍යා කළ අපිට සමහර ඇවිල කලා තිරන්නේෙහන්නේ අද පුදුමාකාරයට බ බඩත් පිරුණ හිතත් පිරුණ කිව්වා. ඒකෙ ලැවහම කෙන මගේ අදවල්ට කන්න තිබ බත්මුල ම අද පූජ කලා කිව්වා. මං එක පරිත්‍යා කලා. එසමට හරි සතුට ඒකු අන්න පින්නතුනි සත්තුට වෙනහෙම.ඉනිසා සුළුවෙන් හෝකෙනෙකට යමත් දෙන්න පුළුවන් එක දෙන්න පින්නතුනි දෑතින් දෙෙන්ටෝනේ අපේ ගුරුරු පින්නතුනනි අපිනුවත් කියලා තියන්නේෙ දාකෙක්කුණත් ඒ පිරිකරක් එහෙම පූජ කරනකොට අත්දකින් ගන්ටෝනේ. තනයතින් ගන්ටපා. එතන මතතියාගෙන වටනාකමද දෙන්නන්නේ වෙන කාටවත්ේ පින්නතුනි දෙැන දේට. ඒ දානයට බුදු හාමුදුරුවත් කවදාවත් මේ තනයතින් දමළ ගහන්නං ගොය වාලේ. කාටත් බුදුහාදුරුව කිසි දවස කිසිම දෙදයක් දුන්න න පින්නතුනි. බුදුහරු යම ගත්තන් ගත්ත දැතින්. එක බුදුහාන්දුර යම්පතිකට යම දුන්න දුන්න පිතු දොතිමයි. එක පුරුදු වෙන්නට ඕනේ. දැනිත්ක ය සමර ගල පින්නතු නතින කුරල්න්ට කෑම දාන්න වෙනම ලෑල්ලක් එය බොහම හොඳයි දරුවෙක් වුණත් ොන්න බලන්නකෝ කාලේතුරු කෑමටික පුරුදු කරට ඕනේවා ඔය කුරුල් ෑලට දැම්මහම කුරුල් එක්කරි ලේනෙක්රි ගිරවෙක් කරරි සතක්කැවිල්ල කෑවාහම නැත්තං ඕක දැන්දාද ඕක දාලා දරුව නිකං ඉන්න ඕක දාලා කොහට හරිගල් ගාකස්සකට බිත්ති අකස්සට කොහටගේ ලක ලඉන්නවන බලං ඉන්නවා ඒ බලංඉන්නේ අද මමදාප කෑමටික කන්න මොකා දෙන්නේ කියලා අනේ ගරවෙෙක් කරවෙල්ල කාපු දවසට මේ දරුවට පුදුමාකාර සතුරත්තියෙන්නේ. අන්ඩේ වගේ තමයි පින්නතුනි ඒ පුංචි කාලි සතුන්ට සලකපු දරුවා ලොකුණනාට පස්ේ දෙමපය නොසලගයි කල හිතන්නට බෑැප පන්නතුනි. මෙතන මේකයන් යම්කිසි කෙනෙක් බ්‍රාක්්ණනක ශ්‍රමණයකෝ ොරුවෙන් රවට්ටනමනං ඒඇත්තා පින්නනතුනනි අනිවාරෙන් පිරිහිෙන පුද්ජලයෙක් බවට පත්වෙනවා. ඉරස පස්සනි හයිවිනි ගාතාවවිකෙන පහූත විත්තෝ පොරිසෝ සහිරඥෝ, සබෝජනෝ ඒකෝ බුංජති සාධනී තම් පරා බහෝතෝමොක. සහිර්ඥෝ එකැන බොහෝ වස්තුව තියෙනවා. එවාගේම පහත විිත්තෝ, බොහෝ වස්තුවතියනවා සහිර්ෝ බොෝ කහවනු තියෙනවා සබෝජනෝ. ෙක් නොෙක් පින්නැනි භෝජන තියවා. සූප වහන්ජන මේ සියල්ල තියෙනවා එබදු කෙනෙක් එබුදු පුරුෂයෙක් හුදකලාව මියුරු රසඇතිව අනුභව කරයිද අනිවාරෙන් ඇත්ත පින්නතුනිි පිරිෙනව කිව්වා. එකැනේ වස්තුවතියනව භෝගයන් තියෙනවා ඒවාගේ බොහෝ කහවනු තියෙනවා මේ සියල්ල තිබියදී. ඒවා තනියෙන් පින්නතුනි අනුභව කරනවා. හොදන දීමේ ආනිසංස දන්න කෙනෙක් ඉන්නවනම් බුදු හාමුදුරු දේශනා කළේ න්තරන් දන්න කෙනෙක් ඉන්නවන අනුට් නොදී තන් කන්න ගත්තු බත්පතින් අනුට නොදී යමක් කඩි නෑකිව්වා. පින්තුට මතක ඇති සාරිපපුත්්ත මහාරතන් වහන්සේ දවසක් පින්නතුනි පිණඩපාත වනව රාධ කියන මේ තරුණ නැත්තම් මේ උපාසක මහත්තය තමන්ට අරගෙන ගිහිල්ල කන්න තිබ බත්මුල සාරිපපුත්්ත මහරතතුන් වහන්සේට පූජ කලානේ. චී ගෝසයේ සිටානක් පන්නතුනි කැවුම් කන්න ගිලු සිද්ියත් පෙන්න්නතුන්ට මතකයිනි මච්චරිය කෝසිය මසුරු සිටානෝ එවාගේ මිල්ලීස සිටුවරය ඒත් එෙමනි පින්නතුනි බුදුහර දේශනා කන්නවා ආලවක සූත්‍රයේද ආලවක යක්ෂයහනුවව කතන් මිත්තානි ගන්තති බුදුහාමුදුරුවනි මේ ලෝකේ මිත්‍රේ වැඩි කරන්න කොහොමුද කියේවා බුදහර ව දල දං මිතානි ගන්තති දෙන්න ආලවක දෙනකොට තමයික මිත්‍රේ වැඩිවෙන්නේ කොසල්ලජ්ජරුවන්ගේ පෙර සංසාර ඥාති පරිසක් පින්නතුනි කොසලජරුවන්ට හීනෙන් පෙවුුණනි හීනෙන් පේන කොට ඇහුණු කොසල්ජරුවන්ට අකුරු හතරයි මොකත්දේ දසන සෝ මෙන මේකොරු හත රැහුණා මේක මහා විලාපයක් මේක ම අන්දෝ ඕනාව මේක දුක්මසු ලීලාබෙන් එහුණු පින්නතුනි අන්ඳු නාවක් මේක කො ල් ත ට ි බු හාදුර ගාවට ිහිල්ල කොසල් ජරුව දදු හන්දරුව. ඊයේ නිදන් ඉන්නකොට මේ වගේ සිහිනෙන් මට අකුරු හතරක් ඇවුුණා ම විලාපයක් ඇවුණන බුදු හාමුදුරුවනේ මේකින් මට රාජ්‍යයට කරදර යදනෑ බුදු හාමුදුර දේශනා කළා ඔය නුබේ රජතමනි පෙර සංසාරි කළගෙනනි කාශ්‍ය බදුරජණන් වහන්සේ කාල ඥාත පිරිසක් කාශය බුදුන් දැක දැක පින් කලේ නෑ දැන්ගඉතින් ඒ ඇත්තෝ මේ දුක්විඳනවා ඒ දුක්විඳන ගමන් ඔබතුමාට මේ දුකයි මේ කියන්නකෙව්වා. මේ දසන සෝ කල පිනතුනි ගාතා හතරක් තිරම දයන්නෙන් පටන්ගන්න සයන්නෙන් පටගන්න වනි ගාතා හතරක් බුදු හාමුදුරුව මේකරු හතරින් කිවේ මොකක්ද කියලා ගාතා හතර භාගතු වහන්ස පිනතුනි සම්පූර්ණ කරල දීලත් කොසල ජුවට ේග කියලා දෙෙනවා. පින්ඩ පාහත වැඩියත් පින්නතුර ඇතර පින්ඩ පාති වඩින භික්ෂුන් වහසනමක් කරන්නේ ලොකු ලොකු පින්ක කරන්න බැරි මිස්ස ඉන්නව. ලොකූ දාන දෙන්න බැරි මිනිස්සු. එබද අයට අරපුංචි පින්කමක්කරරි කරන්න පින්නතුන අවස්ථාව හදල දීලා ඒ පින්කම කරගන්න අවස්ථ එකගන. අතුම බත්හැන්දක්කත් බෙදලලා ඒ සාමීන් වහන්සේට බත්හැන්දක්කත් බෙදලා පික් කරගන්න අවස්ථාව හදල දෙනවා. ඒකන තමන්ගේ ගෙද ස්්‍රරහට මේන පින්නට පින්න තුි වුරුවක්කත් අවදාවක්කත් පයිංගහන්ට. ප ක්මට පිනතුනනි කරගන්න මේක මට ලැබුණු ලොකු ලාභයක් කියෙල හිතල පින්නතුනි කරගන්නට ඕනේ. ඉට පස්සේ හත්තුනි ගාතයෙන් බුදුහරු දේශනා කළ ජාති තද්හෝ දනත් තද්හෝ ගොත්තත් අද්‍යෝජ යෝ නරුවෝ සං්ඥාතින් අතිමන්්‍යේතයේ තම්පරා බවතුූ මොක අන්න පිරහීමි දුරටුවක් මොකක්ද. ය නරෝ යම් මනුස්සේක් ජාතිතද්දෝ ජාතිමානයෙන් තද වූයේ. දනත් අත්්දෝ ධනමානයෙන් තද වූයේ සං්ඥාතියෙන් සිය ඥාතයෙන් අති මන්්‍යයේති පහත් කළ සලකනව නං තම් පරා භවතුූ මුකන් එයඇත් අනිවාඩෙන් පිරිහෙනව කිව්වා. යම් කෙනෙක් ජාතියෙන් මත්තලා මානයෙන් මත්තලා ධනයෙන් මත්තලා කටයුතු කරලා තමන්ගේ ඥාතිීන් පින්නතුනි කවදාවත් පහත් කළ සලකන්න එපා අපි හිතමකෝ එක පවුලේ සහෝදන සහෝදරයෝ ඉන්නවා. සමට අය දියුණු වෙනවා.ඒ පාගෙනෙ මේ කියන්න අය දවුණු වෙනවා. ඇබයි ඒ අය දෙවුණනාට පස්සේ අර තමන් අපිැන බඩවෙලකඩාගෙන පු. එක කුස්සිෙන් මේලෝකට බිහිවෙච්ච සමහරයි පෙන්න්නතුනි ඉහරට ගියාන්ට පස්සේ එකම පවුලේ තමන්ගේ ඥාතීන් අනිත්‍ය එක්කුම් පහස් කළ සලකනවා. ඒකෙන් පිරිහෙනවා. පිරිහෙනම කියන්න මෙෙමයි. සල්ි තියනකන් තමයි පින්නතුන කවුරුත් තින්නේ සල්ලියෝට මේලෝක හැමදියම්ම කරන්නට බැහැනි අද ති නස්සේ පෙන ැතිවෙන පුළ මහදන සිටුවරය අත් පුරු හැසු මතන ැතිවුුණ අන්තිමට මහදන සිටුවරයා මහාපාට මටුවනි පින්නතුනි අන්තිමට සුරාවට සූදුුවට මේ වට තයි ඉතින් විය දන් කළේ ඉතින් බුදුහාමුදුරු දේශනා කළ මේ පින්නතුනි ඒ කොච්චර ඉහිලට ගියත් තමන්ග ඥාතින් කවදාවත් පහස් කළ සලකන්ටපා ඒක පිරිහීම දුරටුවක් ඉළඟටිනි ගතය බදුහර මතක් කරනවා ඉත්ති දුත්තෝ සුරාදුත්ව අක්ක දුත්තෝච යෝනරු ලද්ධං ලද්ධං විනාසේති තම්පරාභහතෝමොකක්. ඉත්තිදුත්හෝ. යම්කිසිකෙනෙක් ස්ට්‍රීන් කෙහි ලොල්ලූයේ. සුරාදුත්තෝ සුරාවට ලොල්ලූයේ අක්ක දුත්හෝ ඒ කියන්නේ ඇදිවත හෝ උකොසට තබලා සූදුවට පුරුදු වෙලානං. ද්ං ලද්ධං විනාසේති ලැබුණු ලැබුණුදේ විනාශස කරනව නං තම් පරාභවතුූ මුකක් ඒක ඇත්තගේ පිරිහීමේ දුරටවා. න්න ස්ට්‍රීන් කෙරහහි ලොල්ලූයේ සුරාවට ලොල්ලූයේ සූදුවට ලොල්ලූයේ එබුදු කෙන පෙන්න්නතුනි පිහෙනවා. බුදුහර දේශනා කරනවා සූදුවෙෙහි ආදීනව හයක් පල් එක තමයි දිනු කල පෙන්න්නනතු නි සතුරන්ග ඇති වෙන දිුණුට පත් සතුරන් ඇති වෙනමන. දෙෙන එක තමයි පැරදුුණනාට පස්සේ සෝ කරනවා. අනේ. මේ ධනයමං හම්බ කරන්න මොනතරන් වහන්සේ වුනාද ඒ දවසකින් මේක විනාස වනානේ අන්න පැරදුනු කල පින්නතුනි සෝකරනවා තු නිග තමයි ඇස් හමුුවේදීම තමන්ගේ ධනය පින්නතුනි විනාශන මෙතෙක්කල් පරාධ වූධනය මම එකම සූදුුවෙන් දිනනව කියලා මිනිස්සු හිතන්නේ නමුත් පින්නතුනි තමන් හිතනදේ සිද්ධ වෙන්නේ. මෙතෙක්කල් පරාද වුණු ධනයමං එක සූදුවෙන් හොයෙනවා කියලා හිතනවා. තමයි ජනසමාජයේ කවදාවත් පින්නතුනි සූදුට පුරුදුවෙච්චගෙන ජනසමාජ කවුරුවක්කත් පිළිගන්න. පස්සනග තමයි මිත්‍රයා මාතයාදදීන් එකැන පින්නතුනි උසස්සය සම්මත ධාර්මික උසස්කොළවල මිනිස්සු පින්නතුනි එබඳ වය ඇතුනු කරන්න නිහි ඇති පොරිසෝ නහින සේවේ. ගමකුණනත් පින්නතුන ඉන්නවන්නේ සම්මත එකන උසස් සයි සම්මත පිවෙක් ඇතු ජීවතන මිනිස්සුන් කාටවත් කරදරයක් නැති කාට උද පදවකරගෙන බැගත් වි ජීවිත නිකස අන එබඳ අය පින්නතුනි අර සූදුවට පුරදුවෙච්චයියට කැමැති නෑ. ඉලන් හවිනි එක තමයි ආවාහා විවාට නදුසදුුවේ කන තමන්ගේ දියනි කෙනෙක් පින්නතුනි කවදාවත් ඒ අම්ම තාත්තා තමන්ගේ දියනයක් සූදුවට පුරදුවෙච්ච කෙනෙකුට දෙන්න කැමති වෙන්නේ. ඒ පිරිහෙනවනි ඒ නිසා. මේ කටමනි ගාතය බුදු හාමුදුරුව කියපු කතාව ඊට පස්සේ නමවෙනික තමින සෙහි ධාරෙහි සන්තුුට්ටෝ වේසියාසු පදදිශ්නති. දිස්සති පරධාරේසු තම්පරාභවතුූ මොකං. සෙහි ධාරයෙහි තමන්ගේ සාමි දියනයගෙන් අසන්තුුට්ෝ නොසතට වූයේ වේසියාසු පදිස්සති ඒයන්නේ වශ්‍යාවන් කරෙහි පැමිණේද, තම් පරාභවතෝමොකං ඒ අනිවාරයෙන් පිරිහිෙන දුරටුවක්. එකඇනේ තමන්ගේ ස්වාමිදීනයගෙන් සතුට වෙන් නැතුව වෙනත් අය කෙරෙහි යම්ක සිකෙනෙක් සෙන හස ඇතිකරගෙන අකට යුතුව කටයුතු කරනව නම් අන්න එබදු කෙනා පින්නතුනි පිරිහෙනවා. තකොට බුදු හාමුදුරෝ දේශනා කරනවා අධර්මරාගේ මිත්්‍යයා ධරමී විසම ලෝබය කියල පින්නතුනි මිනිස්සුන්ගේ ආවිශ්‍ය පිරිහෙන කරුණුකිීපයක් ඒඇන් අධර්මරාගය කියන්නේ නුස්සු දුසු තැන්නි රාග උපදවා ගන්නවා. සමට පියාගේ පාර්සවේ නැගනය කරෙහෙත්‍රාගේ උපදදිනවා එකන තාත්තගේ නංගි කරෙහෙතරාගේ උපදනවා ගුරුවරගේ බිරිඳ කරෙහිෙතරගේ මෙ වැට අධර්ම රාගේ මේවා ලෝක සම්ම සදාචාරය තුළ කවදාවත් ගරු කල්ල කතා කන්න දෙවල් ලෙවේ පෙන්නතුන. ත්‍යයා ධර්මය මත්‍යයා දුෂ්ියයන පෙන්ට මතති්‍ය ධරමය කෙල කියන්නේ ස්ටේ ස්ටේන් කෙර රාගෙන බදෙනවා පුරෂයන පුරජයන්ගේ රාගි ද සමරටම සන්ත කරලා. විසම ලෝබය කියන්නේ තමන්ට අයිති නැති මේ ලෝකයට අයිති යම්කසි වස්තුුවක්. එකනේ දකින දකින සෑවස්තුවක් කරහිම ලෝභ හිතක් ඇති කරගෙන ඒක තමන්ට පින්න තුන අයිති කරගන්න උත්සාාවන්ත වෙනවා. මේක බුදු හාමුදුරු දේශනා කලා ආවිෂ. අඩුවෙන්න මිනිසු පිරිහෙන්න්න පින්නනතුන හේතුවක් ගවහට පත්වෙනවා. ඊළඟට දහවිනික තමයි අතීත යඔබ්බනෝ පෝසෝ ආනේත් තිම්බ රුත්තනින් තස්සා ඉස්සා නොසුපති තම්පරා භෞෝතුූ මුකං මේකත් පිරීමදුට මොකක්ද. අතීත යොබනෝ පෝසෝ ඒ කියන්නේ ඉක්ම ගිය යෝවන් බව ඇති තිබ රුත්තනින් තිබිරි පලවැනි පියවුරු ඇති. තරුණ දියනයක් ආනීති විවාහකොට ගනීද තස්සා ඇයට ඉස්සා ඉරි්‍යාවෙන්. සුපති නොනිදාද තම් පරාභවතුූමක එබුදු ගෙන පිරිහෙනවකු ඉක්මගේ යෝුන්බ වැති යම්කසි පුරුෂයක් තිබිරි පළවැනි පියවුරු ඇති යම්කසි තරුණ ස්්ටියක් විවාකොට ගනීද ඒකරි නිෂාවෙන් නොනිදාද ඇයි ඔහු දන්නවා මේස්ටිය මට කැමැති නෑ මට වැඩිය බාලයි මං වයසයි. එනිසා ඇයව රැකගන්න ඔහු පිට නිදන්න නෑ නිදක්කහුට ඇත්තට මැත්තෙනන හැ නිද කඩ නනගේ මනුස් සය පින්නනතුනි පිහිහෙනවනේ ස්තරටති වැටි කරුතු කරන්න බැන කොසල්ලජජරු සීන දාසයන් දැකනේ ඒ දාසයෙන් දැකපු දෙවිෙන හීන තමයි පිනතුනි කුඩාගස් ඒගේ පැළගස් වියතක් පමණ ඇවිල්ලා ඒ පොළො මතු වෙලා ඒව ගෙඩිත් හෙදින මලුත් පෙපිලා මෙ දැක්ක හීනේ ජර බදහරගට බුදුහදුර මොක්දක බදහන්දුර මක් නානගත මිනිස්සු රාගේ බහුල වෙලා නිසි වයිසට පැමි නැතුව පිනතුු විවාාමකිවවා. එකොස්සනක තමයි ඉති සොන්ඩිින්ග විකරණින් පුරිසංවා පිතාදිසං ඉස්තර යස්මිං් ටපාපේති තම්පරා බෝොතෝ මුකං අන්න. සොන්ඩිං කියලා කියන්නේ මස්මාන්ස මත්පැන් ආදී ලොල් වෙච්ච. විකරණං මස් සඳහාම ධනය විසුරුවන ඉතිං වා යිස්ටියක්කෝ පරුෂංවා පොරුෂයක්කෝ ඉස්සරි යස්මිින්ටපාපේති අන්න ඉසුරෙහි තබනවද. ආයතනයක ප්‍රධානීකට තබනවද. කවදාවත් මතක තියාගන්න මස්මාන් සඳහා ලොල්වෙච්ච එවාගේම මස්මාලු වලටම ධනේ වියදම් කරන ධනය විසුරුවන යම්කසි පපුරුෂයකුට යම්කසි කෙනෙකුට පිනතුනි ආයතනය, ප්‍රධානත්වේ දෙන්ටපා එහම දුන්නත් ආයතනයක් පිරිහෙනවත් ඒත් පින්නතුන පිරිහෙනවා. මොකද ඔවු හම්බ කන්න ධනයේ මස්මාසුවලටමයි වියදම් කරන්නේ. කොසල් ලජ්ජුරුවෝ දැක්ක පින්නතුනි හීන දාසින් හතරවිි හිීනේ තමයි ගැල ඉසලීමට සමත් උසමහත ගොන්නු වියගහේ බඳ නැතුව තරු නොපුහුණු ගොන්නු ගැලහිබදිනවා දැ ප ොසු ජරු බුධාර යව පස බදු හදුර කේපු ේතමයි නාගතයේ උගත් පරණත මිනිස්සුන් නිසිතන ලැබ්න එකක ලෝකේ උගත් පරණත මිනිස්සුන්ට මේලෝකේ නිසිතන හම් බෙන්න්න වවා උගත්තේ සම්මතයි උගත්තේ හිතාගෙන තැත්කනෙක් ඒ ආතනයක් තුළට දැම්මත් පින්නතුනි උ උගය කියල හිතාගෙන පිනුතු යදන සංකෘත ලෝකඇතියනො පින්නතු ථා ස්ථානේච් සේව නියුද්ජන්තයේ බෘ්‍යාසාභරණානිිච නහිචූඩා මනිපාදේ ප්‍රභවා මිතිබද්ධතේ. එකයන්නේ සේවකයෝ ආභරණ දැමියුත් ඇැංගල දමන්ටඕනේ. රජ්ජුරු තමන් ප්‍රභුවන්තය කියලා සිලුමින කුලි බැන්දොත් පින්නතුනි වැඩක් නැනේ. එ සේවකයෝ ආභරණ දැමියුත් ඇංගල දමට ඕනිේ නිසිතැංවල දෙැබූ නැත්තන් පින්නතුනි වැඩක්න ඒගේ තමයි මස්මාන්සවල එවාගේ සූදුවට ඒවාගේ සුරාවට ලොල් වෙච්ච කෙනෙක් කවදාවත් ආයතනයක ප්‍රධානකට තබන්ට එපා පින්නතුනිි පිහෙනවා. ඉති මේ කරන්ටිකතමයි ගාතාාවලින් බුදු හාමුදුරු දේශනා කළිමි පිරිහිණ දුරට. අප බෝගෝ මහාතන්නවන්ම ගාථාව කියනවා. අප බෝගෝ මහාතන්නෝ කත්තියේ ජායතය කුළේ. ෝච රජං පත්තේතයේ තම්පා ෞතුෝමකං අප බෝගෝ සල්පූ භෝගයන් තියෙන්නේ. මහා තන්නෝ යම් දෙකින් සෑහීමකට පත්වන්නඇතුව. දැඩි සම්පත් ආසා කරලා කත්තිය ජායතය කොළේ සක්ස්ට්‍රියය කොලෙහි උපදිනවා සෝච රජ්ඥං පත්තේති අනුන් අයත් රජකම බලාපොරොතුන තමන් අයත් සුළු සම්පත් යුදබටයන්ට දීලා රජ බවට පත්වෙන්නට පින්න තුනි උත්සාවන්දරට ඇත්ත පිරිහෙන කිව්. ගස්සන දෙයක්න පින්නතුනි සමහරු නයිවෙලා තමයි බලයට එන්නේ එකන චන්දය නොලැබුණොත් තිබූ ධනත් එත් නැවිලා ඇනවනි ලොකොදනයක් බලාපොරොත්තුවෙන් තමයි තියෙන පුංචිධන හරි චන්දට වියදන් කරන්නේ නමුත් අන්තතිමට චන්දෙන් පැරදුුනත් තිමුුණු දෙකක් නැතින පින්නතුන පිරිහෙනවා. එකන අප බෝගෝ සල්පූ බෝගියන් තියෙන්නේ මහහා තන්න්නු අපේ වනට බලටව වන පින්නතුන තියෙන තුස්නාව අ ජායතය කොලේ ස්ත්‍රියය කුළේ උපදින්නේ සෝච රජම් පත්තේ ති එනට ප්‍රාර්ථනා කරන රජකම් ප්‍රාර්ථනා කරන්නේ. පිරිහෙනවා. අන්තිමට බුදුහරු වදාල ඒතයේ පරා භවය ලෝකයේ පණඩිතෝ සමවෙක්කිය, අරියෝ දස්සන සම්පන් වෝ සලෝකං භජතේසියන්ති පඩිත පණඩිතෝ ඥානවන්ත කෙනෙක් දස්සන සම්පන්න්නෝ පිරිහීම දකින නිමති කෙන සමවෙක්කිය නොුවනින් හොඳින් දැනගෙන සිවන් ලෝකන් දෙවුලොව බජතයේ භජනය කරන්නේ එකව්වා. දේවතාව පින්නතුනි තව පිරිහීමේ දුරට දහක් ඇව්වත් ඇත්තට බදුහාමුදුරු කියනවා. දේවතාව පිරිහීම දුරට තක කරුණු දාක්කවත් ඒත් බදු හාදුරුකෙ නමුත් දේවතාව කල්පනා කලා මේ පිරිහීමේ දුරට ඇතැයි කියා සිතා මේ දේවතාව පින්න තුනි ප්‍රශ්නහනක නතර කළලා කියනවා. එසම මහාසමයේ මංගල, ඒගේ සම්ජිත්ත පරියයා රාවුලෝවා ධම්මචක්ක පරාභව දේශනා අවේජිහිත දහම්බව පින්නතුන මතකති අ අපිජ දේශනාව මතක තියාගන්නඩම මෙකැනක් කිසිුදු බුදුරක් සි අත් නොහරන සූත්‍රය ඇත්තමයි මොකන්ද පරාභව සූත්‍රය කළ කියන්නේ. ඒසා මේගෙන ගත්ත පින්නතුන් ඉල්ලීම අනුව මාතෘකාවශයෙන් සඳහන් කල තිබි පරාභව සූත්‍රයෙන් ධරම දේශනාව කරන්න පුළුවන් හොඳයි කියලා ඒ අනුව පින්නතුනි. මේ සූත්‍රයේ මූලි කරගෙන මේ පරාභව සූත්‍රය මූලි කරගෙන ධර්මෂ්ටපනය කිරීමෙන් පහල කරගත්තාව උතුම් පුන්නෙකු සල් බලයෙන් පින්වත් ඇැමදනාටම උතුම්බූ නිර්වාණා බෝධයම සාක්ෂාත් වේවායි සාධූ සාධූ කියලනිවන් පාර්ථනා කරන්න. පින්වත්න යදාපේ ධර්ම දේශනා වෙහි දායකත්වය භාරගෙන කටයුතු කළේ අද දිට විවාහ සංවස්තරය දෙන පානදුර සෝමානන්දමාවතයේ පදිංචි දහම්බට ලැදි පෙන්වත් දෙපලක්වන ඉන්ඩසිරි පතිරත්ව මාත් මාසාහහි මැතිනී ඇතුළු. ආදරණය දියනියන් වන සොනාලිඒවාගේම ලිනාලි ජිනාල යන තිදෙනත් ඒවාගේ මාදරණීය බෑනාවරුන් වන චඹිල ශශයේ දෙදනාටත් ඒවාගේ මාදරණය මිනිබිරියන් වන චනායාසිෙල්වා, චැනුල් යාසිල්වා දිනුග සමරනායක සහ ආදරණය මුණු පුරාවන දිනුද්ද සමරනායක යන මේ දරමුණුත් සම්බන්ධ කරගෙන බොහෝම ්‍රද්්‍යාවෙන් සිද්ධ කළ ධර්මදාන පින්කම. අරමුණ හැට තබා ගත්තේ ධර්ම දේශනා කරන සාමීන් වහන්සේටත් තාශිර්වාද කරනතර සුජීවත්ත සිටින ඥාතයන්ටත් හිතවතුන්ටත් මේ කුසල බලයෙන් නිදුක් නිරෝග සුවපත් බාව ලැබේවා ිය පරලවසපත්වන්ටේදුණු පියවරු දෙපලටත් ඒවාගේ මෑනියන්ටත් එවාගේම සහෝදරයන් දෙදනා. ඇතුළු වරග පරම්පරාවේ මියගේ සහි කටියයුතු, සීලු ඥාතීන්ටමය උතුම් පුුණණි කුසල යනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා උතුම්ම අමාමහා නිවනිින්ම නිවී සනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාධූ සාධූ කියලපින් අනුමෝදන් කරන්න, ඒගේ සසංගතයෙන් දුක්පීඩා විද නසනීපයෙන් පසුවන සෑම සියලු දිනාට මත්තෙරුුවනය නන්ත ගුණ බලයෙන් ඉක්මං සුව පත් භාවයම ලැබේවා. ප්‍රඥානාලිකාවොස්සේ අද මේ ධර්ම දේශනාව ශ්‍රවනය කළ ලක්වසි ලෝවජ සෑම සියලු දෙනාට මුතුම් වූ චතුරාර්ය සත්ත ධර්මය ආබෝධයෙන් සුකසාගත පිති පදාවෙන් දුක්ක ලවරකොට නිර්වාණා බෝධයම සාක්ෂාත් වේවායි. සාධූසාධූ සාධූ කියලනිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පිහනුමෝ දංකරමු. ආකා සට්ට ආචබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පං්ඥන්තංගනුමු දෙත්වා චිරංරක්කන් තුසාසනං ආකා සට්ට ආචබුම්මට්ටා දේවානාගා මෛද්දිකා. despatch tangan umudhitwa cirang rakan tude seang haakasta cebu mata dewa nagamahdhika Punyan tanganodhitwa cirangrakkan tuangsada ra ni भानं